වහල් රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න පිරිදලයි දේශම් සුදන්දිර භූමි එම් මලියලුම් මින්නාරමයික ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින ජනාධිපතිවරණයට තරඟ වදින රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට වෘත්තීයවේදීන්ට ඊයේ අවස්ථාව උදා කර දී තිබුණා. ඒ කොළඹදී පැවති ආස්මි එනිතිං විශේෂ වැඩසටහනේදී යලිත්වරක් අර්බුදයකට නොගොස් රට ස්ථාවරව තබා ගැනීම සහතික කිරීම සඳහා ඔබතුමාගේ නව පාලන කාලය තුළදී ඔබගේ කණ්ඩායම තෝරගන්නේ කෙසේද? Unfortunately, I don't have a full say in selecting the team. මම කණ්ඩායමක් තෝරගන්නේ නැහැ. කණ්ඩායම තේරිය යුත්තේ ඔබයි. ජනාධිපතිවරයා කැබිනට්ටෝ සමග කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමිවිය යුත්තේ අගමැතිවරයාටයි. ඒ අනුවයි අප අමාත්‍යවරුන් තෝරාපත් කිරීම සිදු කරන්නේ. දැන් සිටින කණ්ඩායම දෙස බලන්න. ඔවුන් මට එරෙහිව සටන් කළ අයයි. ඕනෑම පුද්ගලයෙකු සමග කටයුතු කිරීමේ හැකියාව පවතිනවා නම් හොඳ කණ්ඩායමක් තෝරාගත හැකි. ඔබ මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගන්නවාද? නැතිනම් එය තවදුරටත් ක්‍රියාත්මක විය යුත්තේ ඇයි? I'll leave it to the next parliament to decide. එම තීරණය ගැනීමට මම එය ඊළඟ පාර්ලිමේන්තුවට බාර දෙනවා. වසර 20ක 30ක කාලයක් පුරා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අපි කතා කරනවා. එහිදී අපිට රටේ ආර්ථිකය අමතක වෙලා මම රටේ ආර්ථිකයටයි මූලිකත්වය ලබා දෙන්නේ. විධායක ජනාධිපති ධුරය ගැන පාර්ලිමේන්තුව තීරණයක් ගනි. මගේ දැක්මනුව පාලන තන්ත්‍රය දෙවන ස්ථානය, පළමු ස්ථානේ ආර්ථිකයයි. ආර්ථිකයට ප්‍රමුඛත්වයක් ලබා දෙමු. විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් කතා කිරීමට යන කාලය රටේ ආර්ථිකය කුමනාකාරයෙන් විය යුතුද යන්න තීරණය කිරීමට යොමු කරමු. රටේ ආර්ථිකයට සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. එසේ නොකළහොත් අපට මුහුණ දෙන්න වෙන්නේ දැඩි අර්බුදයකටයි. ගරු ජනාධිපතිතුමනි, මම දේශරැකියා ශේෂ්ත්‍රයේ සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොකද්ද විදේශ රැකියා ශේෂය සම්බන්ධව? ප්‍රධාන වශයෙන්ම ඩොලර් බිලියන 13ක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමෙන් අපේ ශේෂ්ත්‍රයට හැකි වුණා. අපේ ශේෂය සම්බන්ධයෙන් ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොකද්ද? අපේ ශේෂ්ත්‍රය ඩිජිටලයිස් කරන එක අනිවාර්ය සිදු කළ යුතු කාරණාවක් නේ. ඩිජිටල්කරණය මේ කම්කරු අංශෙත් අපි ආරම්භ කරගෙන යනවා. හැම ශේෂ්ත්‍රයේ මේක කරන්ට යනවා. දෙවනුව තියෙන්නේ ඉතින් අපි කවුරුවත් රට යන එක නවත්තලා නැහැ. ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයටත් යන්න කැමතියට අපි ඉඩ දීලා අපි රටවලට කතා කරනවා යන කණ්ඩායම් වැඩි කරන්න කියලා. මම දැනටම නැගෙනහිර ආසියා රටවල් එක්ක කතා කරනවා. අපේ හිටපු ඇමතුමා කතා කරලා තියෙනවා මැදිරි රටවල් එක්ක. ඒ විතරක් නෙමෙයි, අපේ දැන් වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපි මුදල් දෙනවා. තමන් කැමති වෘත්තීය විෂයක් තෝරගන්න පිටරට රැකියා ලබා දෙන එකක් තෝරගෙන පුහුණු වෙන්න. ඒ පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත්, රජ්‍ය ආණ්ඩුවෙන් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා පිටරට වෙළඳ පොලේ තියෙන වෘත්තීය වලට පුහුණු වෙලා රට යන්න කියලා. ජනාධිපතිතුමනි, අපේ රටේ නූතන තාරුණ්‍යයට දේශපාලඥයා කෙරෙහි ද්වේෂ සාගත තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ඔවුන්ගේ හැසිරීම, ඔවුන් බලය ලබා ගත්තයන් පස්සේ කරන ඔවුන්ගේ ආයතා ක්‍රියා නිසා. ඔබතුමා හැම දෙයකටම කොමිෂන් සභාපත් කරලා තියෙනවා, ඉතාමත් සුදුසුයි. ඒ වගේම අනාගතය සඳහා ඔබතුමා ජනාධිපති වුණායින් පස්සේ අපිට පුළුවන් ද අපේ දේශපාලඥයන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වලා දෙන්න? ඒක විශේෂයෙන්ම එක්සත් රාජධානිය ගේන්නේ. ඒ එතනින් තමයි ආචාර ධර්ම පද්ධතිය ඇති කළා. ඒක ක්‍රියාත්මක කරන්න බලය තියෙනවා. දැනුත් අපිට එකක් තියෙනවා, ක්‍රියාත්මක කරන්න බෑ. අනාගතයේ ක්‍රියාත්මක කරන්න ඒ බලතල දෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ පවතින තදබදය කඩිනමින් විසඳීමට රජය කටයුතු කරන බවයි. තවද මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙල කිසි ලෙසකින්වත් අත් නොහරින බවද ජනාධිපතිවරයා කියා සිටියා.